නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි ට්‍රාන්සෙන්ඩ්ස් පාටි පොලිටික්ස් අයිබුවන් 2019 අගෝස්තු 7 බදාදා සතියේ මැද්ද අපට කතා කරන්න හුඟක් දේවල් තිබෙනවා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි හැම වෙලේම ප්‍රශ්න ගැන කතා කරන්න කියලා හේතුව රටම ප්‍රශ්නයක් මේ මොහොත වෙනකොට දශක කීපයක් තිස්සේ රට දඬු අඬුවකට වගේ කලාපීය සහ ගෝලීය දේශපාලන තත්ත්වයන්ට හසුවෙමින් තිබෙන හැටි රටක් හැටියට අපි ඉන්දියානු සාගරයේ ගිලා බහිමින් ඉන්න හැටි මුහුදුපත් වෙමින් ඉන්න හැටි දිගටම කියමින් ඉන්නවා අඩුම තරමේ මේ પરම්පරාවේ අපි මේ සංවාදයේ පටන් ගත්තොත් ඇත්ත ඇතිසැටියෙන් දකින්න ඉගෙන ගත්තොත් අනිත්‍යයට කියලා දුන්නොත් ඊළඟ પરම්පරාවන්වත් මොකක් හරි කරලා පාරක් හොයාගනි ඒ නිසා වෙහෙස පැත්තකින් තියලා හිතර දැනෙන අමාරු ගති පැත්තකින් තියලා මේ මාතෘකාව ගැන කතා කරන්න සිද්ධ වෙනවා අද අපි ඉලක්ක කරන්නේ අපි අවධානය යොමු වෙන්නේ ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව කියලා පටන් ගන්න හදන ව්‍යාපෘතියක් ගැන. ගමේ තේරෙන භාෂාවෙන් කිව්වොත් රට විනාශ කරන තවත් අටමගලක් පටන් ගන්න හදන්නේ. මේ වහම පරාජය කළ යුතුයි. එය අධිකරණයේ තුලද වීදි දිගේද අදාළ නැහැ අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුයි ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව. ඒ ආවරණය කරනවා දිස්ත්‍රික් 4ක් හම්බන්තොට මොනරාගල මාතර ගාල්ල. එතනට අපි එමු පසුබිම් කතාවත් ටිකක් මතක් කරගෙන. 1977න් පස්සේ ලංකාවට එන විවෘතාර්ථික ක්‍රමය. ඒ කියන්නේ JR දොරකවුළු හැරලා ලංකාවම කොල්ල කන්න වෙළඳපොළ ආධිපත්‍යයට ඉඩ දුන්න ගෝලීය පරිමාණ. ඒ අනුව ලංකාව ක්‍රමානුකූලව පියවරෙන් පියවර අගාධය කරා ගමන් කරමින් තිබෙනවා. කිසිදු කොන්දේසියක් නැති ආර්ථිකයක් රටක පවතින විදියක් නැහැ ලංකාව ඒ අනුව විවිධ රටවල කොලනියක් බවට අගුපිලක් බවට පත් වෙමින් තිබෙනවා මේ වන විට ලංකාවේ සිද්ධවන ආර්ථික ඝාතක ක්‍රියාදාමයේ හඳුනගන්න ලේසිම තැන තමයි ඕනෑම රටක වගේ ඊළඟ වසර සඳහා ඉදිරිපත් කරන පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න ආර්ථික පුරෝකථන හේවත් අයවැය යෝජනාවලිය 2018 අයවැය යෝජනාවලිය ගැන දිගටම අපි කතා කරලා තිබෙනවා YouTube දැන්ටමත් ඒ සඳහා කරපු වැඩසටහනකුත් තිබෙනවා ඒ සියල්ල මැද්දේ ඔබට මතක් කෙරුවොත් රට තුල සිද්ධවන ආර්ථික ඝාතක ක්‍රියාදාමයේ හඳුන්වන වචන මෙන්න මේ වගේ සැමට ප්‍රතිලාභ හිමිවන වේගවත් වර්ධනයක් කරා අපනයන ආර්ථිකය තිරසාර සංවර්ධනය ආර්ථික වර්ධන හිතකාමී ප්‍රතිසංස්කරණ නීල හරිත අයවැය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ලිහිල්කරණය වේගවත් කිරීම නීල හරිත ආර්ථිකය ව්‍යවසායකත්වය දේශීය ව්‍යවසායකීන් ගෝලීය නායකයන් කරා ඍජු විදේශ ආයෝජන දිරිමත් කිරීම නීති ප්‍රතිසංස්කරණ ප්‍රාග්ධන වෙළඳපොළ ශක්තිමත් කිරීම බදු ප්‍රතිසංස්කරණ මේ ඔක්කොම එකට දැම්මහම වචන දෙකයි යෝනි පද දෙකයි රට විකිණීම මේ පාලකයෝ රූකඩ විතරයි චීනයේ ඉන්දියාවේ සිංගප්පූරුව ඇතුළු කලාපී රටවල් වල විවිධ වෙළඳ ඒජන්තවරුන්ගේ තරව්කරුවන්ගේ ඒ වගේම විවිධ ජාවාරම්කරුවන්ගේ සංවිධාන විදිහට ගත්තාම හැමදාම කියනවා එක්සත් ජාතීන්ගේ සංවිධාන යුරෝපා සංගම ඒවට සම්බන්ධ ජාත්‍යන්තර සහ දේශීය රාජ්‍ය නොවන ආයතන කළු බලල් හමුදාව බෞජාතික සමාගම් ලෝක බැංකු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකු දැනටමත් ඔබ කටපාඩමින් මේ සංවිධාන ගැන දන්නවා ඔවුන්ට අවශ්‍ය දේවල් රට තුල සිද්ධ වෙනවා ඔවුන්ගේ වෙළඳපොළ පළල් කෙරෙනවා සම්පත් කොල්ල කනවා අවස්ථා කොල්ල කනවා ලංකාව ක්‍රමානුකූලව විනාශ වෙමින් යන රටක් හැටියට ලංකාවේ ප්‍රධාන ජනපදනම සිංහල බෞද්ධ ජනපදනම එය විනාශ කරමින් එය විවිධ තන්වලට අද දැමමින් අපහාසයට උපහාස ලක් කරමින් හකුළුවමින් තිබෙනවා ඊට පදනම් වුණු ඒ මත ගොඩ නැගුණු රාජ්‍ය කැබලි කරමින් දිය කරමින් තිබෙනවා ඒ අනුව අලුත් ව්‍යවස්ථාවක් ගේන යෝජනා කරනවා 78 ව්‍යවස්ථාව වෙනුවට රට බෙදන්න යෝජනා කරනවා එක පැත්තකින් ඉස්ලාම් ත්‍රස්තවාදී අපි දිගටම කතා කරන විදිහට මේ සියල්ල මැද්දේ
අපි එනවා වර්තමානයට. මම ඔබට අර කෑලි කෑලි උපුටා දක්වන 2018 අයවැය යෝජනාව තුනෙන් දෙකෙන් සම්මත වෙනවා. මතක තියාගන්න පාර්ලිමේන්තුවේ උපරිම දායකත්වයක් දීලා ඒ සම්මත කරගන්නවා. කවුරු හරි කිව්වොත් මම ඡන්දෙ දැම්මේ නැහැ. මම මගේ අරලා හිටිය අදාළ නොවේ. තුනෙන් දෙකකින් සම්මත වුණු අයවැය. අපි ලෝක බැංකුවට කියලා තිනවා ජාත්‍යන්තර අරමුදලට කියලා තිනවා අපි ලෑස්ති උඹලා කියන විදිහට අපේ රට විනාශ කරන්න කියලා. ඒ අපි කරමින් ඉන්නවා. මේ මේ අයවැය යෝජනාවලිය තිබෙන ප්‍රධාන කතාව අර කලින් කිව්වා වගේ සාර්ව ආර්ථිකය. සාර්ව ආර්ථිකය යටතේ නැවත ඔබට මතක් කරන්න රාජ්‍ය සුභසාධනීය දිය කරනවා, ඉඩම් විකුණලා දානවා, විදේශිකයන් විශේෂයෙන් මුදල් විශුද්ධීකරණයේ ඇතුළු විනිමය ජාවාරම් සඳහා රට තුළ ඉඩ දෙනවා. ඒ තමයි 2018 අයවැය යෝජනාවලිය තිබෙන කතාව. මේ කතාවත් එක්ක ඍජුවම සම්බන්ධ වෙනවා රටේ ආර්ථිකය. ආර්ථිකය හසුරුවන්නට එන ජාවාරම්කරුවන්ට, තැරව්කරුවන්ට ලංකාවේ ඉඩම් ටික හිමි කරගන්නට අවස්ථාව සැලසීම. මේ ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා කතාව එතනට සම්බන්ධයි. ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාවට පාර හැදින තවත් කතාවක් තිබෙනවා. මේ කතාව පටන් ගන්නේ හරියටම 2016 ඔක්තෝබර් මාසේ වෙනකොට. 2016 ඔක්තෝබර් 26 වෙනිදා කැබිනට් අනුමැතියත් අරගෙන පාර්ලිමේන්තුවට එනවා සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත්. ඔබට සමහර විට මතක ඇති. මේ කෙටුම්පත අද අපි කතා කරන්න හදන ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාවට යෝජිත කෙලිම සම්බන්ධයි. මේ එදා 2016 ගේන පනත් කෙටුම්පත සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ කතාව ඉතාම සරලව මෙච්චරයි. ලංකාවම එකම කලාපයක් විදිහට අරගෙන කඩිනම් ආර්ථික සංවර්ධනය කියලා විෂයක් හදනවා. කොහොමද ඒ වචන? කඩිනම් ආර්ථික සංවර්ධන ඉක්මනට ඉක්මනට මේ ආර්ථික සංවර්ධනය කරන්න හදන්නේ. ඒ සඳහා ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයක් හදනවා. පොලිසි ඩෙවලොප්මන්ට් ඔෆිස් එකක්. ඉංග්‍රීසියෙන් කියන්නේ PDO. ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයක්. ඊළඟට ඒ සඳහා සංවර්ධන නියෝජිත ආයතනයක් හදනවා. ඒජන්සි ෆෝ ඩෙවලොප්මන්ට් AFD. ඊළඟට ග්‍රාමීය නවීකරණය පිළිබඳ මණ්ඩලයක් හදනවා. සියලු පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ද ඇතුළත්ව. ග්‍රාමීය නවීකරණය පිළිබඳ මණ්ඩලය. දැන් රට වෙන් කරන මෙන්න මෙහෙම කලාපවලට. දක්ෂිණ කලාප සංවර්ධන මණ්ඩලය. වයඹ කලාපය. මධ්‍යම කලාපය. නැගිනහිර කලාපය. උතුර කලාපය. උතුරුමැද ඌව බස්නාහිර සබරගම පෙන්ඩිං ලයිස්තුවේ තිබුණා. ඒ ඇතුළත් කරලා තිබුණේ නැහැ. මේ කතාව මේ මාර කතාවක්. මේ කතාවේ හැටියට ජාතික ප්‍රතිපත්තිය සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා තමයි කතානායකයා, වැඩකාරයා. කවුද? රනිල් වික්‍රමසිංහ. ඊළඟට ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ඇමති දෙවැන්නා හෝ අර මුල් ඇමතිගේ කරට කර වැඩ කරන අනිත් නායකයා කවුද? මලික් සමරවික්‍රම. මේ රනිල් මලික් ආර්ථික ඝාතක වැඩපිළිවෙල පරාජය කෙරුණා. ඒ පරාජය කෙරෙන විදිය අපි කතා කරමු. වේගෙන් කියාගෙන නම් එදා කතාවට අදාළ කතාව මේ විදිහට කලාප වෙන් කරලා ශ්‍රී ලංකාවේ කඩිනම් ආර්ථික සංවර්ධනයේද ඇතුළු සියලු විෂය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ප්‍රතිපත්ති සකස් කිරීම පහසුකම් සැලසීම. ඒ කියන්නේ රටම සංවර්ධනය කරන විදිය සැලසුම් කරලා ඒකට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති හදලා ඒකට අවශ්‍ය පහසුකම් සලසන තමයි ඒ අටමගල අටවන් හැදුවේ. මේ කතාවේදී ලංකාවේ අනෙක් සියලුම සංවර්ධනයට අදාළ ආයතන අකර්මණ්‍ය වෙනවා. ඒවා උඩින් අම්බ්‍රෙල්ලා ඕගනයිසේෂන් එකක් හැටියට තමයි, එහෙම නැත්නම් අර ඇපෙක්ස් බොඩි එකක් හැටියට තමයි මේ කියන මහා ආර්ථික ඝාතක දේහය හදන්න හැදුවේ එදා. ඒ අනුව එක තැනක තිබුණා මෙහෙම, ඒ එදා පනතේ පනත් කෙටුම් පතේ 2.1 යටතේ මේ විස්තරය කියාගෙන එනවා. අවුරුදු 3කට බලපැවැත්විය යුතු විදිහට තමයි මේ මණ්ඩලය හදන්නේ.
එසේ වුවද ඉහතකී කොටස් ක්‍රියාත්මකව පවතින අතරතුරදී ඒවායේ විධිවිධාන යටතේ කරනු ලබන ඕනෑම දෙයක් ඉහතකී කොටස්වල සඳහන් විධිවිධාන ක්‍රියාත්මක වීම නොසලකමින් අකණ්ඩව වළංගුව පවතින බවට සලකනු ලැබිය යුතුයි. ඒ කියන්නේ අර අවුරුදු 3කට හදන ආයතනයේ අහෝසි වෙලා ගියත් ඒ පටන් ගත්ත වැඩ ටික ඒ විදිහටම යන්න ඕනේ. කොහොමද ඒ යෝජනාව? එදා යෝජනාවලියේ කතා හුඟක් තිබෙනවා. පළවෙනි කොටසේ තිබෙනවා රෝම ඉලක්කම් 1 පළවන පරිච්ඡේදයේ ප්‍රතිපත්ති සංවර්ධනයේ පොලිසි ඩෙවලොප්මන්ට් ඔෆිස් එක PDO කියලා කියන ආ ප්‍රතිපත්ති සංවර්ධනේ ආ ප්‍රතිපත්ති සමාලෝචනේ ඈ සම්පත් බෙදා වෙන් කිරීම කොහොමද රටම එකම කලාපයකට අරගෙන රනිලුයි මලික් දෙන්න එකතු වෙලා රනිල් මලික් දෙන්න එකතු වෙලා අයියමලෝ ප්‍රතිපත්ති සංවර්ධනය කරනවා ප්‍රතිපත්ති සමාලෝචනය කරනවා සම්පත් බෙදා හරිනවා හොඳට හිටි ඊළඟට සියලු පත් කිරීම අමාත්‍යවරයා කරන්නේ ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ තමයි කරන්නේ ඊළඟට කාර්තව්‍ය පිලිබඳ විස්තරයක් තිබෙනවා 7.1 යටතේ දිග කතාවක් ඔබට කියන්නේ නැහැ මේ මොහොතේ මේ පරාජය කෙරෙනු නිසා ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව පහත දැක්වෙන ආර්ථික සංවර්ධන ප්‍රදේශ නම් කිරීමේ බලය ලැබෙනවා මේ මණ්ඩලයට මොන මණ්ඩලයටද නැවත ඔබට මතක් කරන්න ඕනි ඔවුන් හදන ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය අයිති කඩිනම් ආර්ථික සංවර්ධනයට ඒ එතකොට වෙනම මණ්ඩලයක් හැටියට ක්‍රියා කරන්න මේ යටතේ නිෂ්පාදන කටයුතු සංචාරක කර්මාන්තය විද්‍යා හා තාක්ෂණ සම්පාදන ව්‍යාපාර සහ සේවා උසස් තාක්ෂණ දීවර කර්මාන්තේ උසස් තාක්ෂණ කෘෂි කර්මාන්තේ ආදි වශයෙන් සියලු විෂයන් මේ යටතේ ක්‍රියාවට නැංවෙනවා එහි 13 තිබෙනවා 1956 අංක 40 දරන ජාතික සැලසුම් සභාව මේ පනත මගින් අහෝසි කරනවා කියලා. ඒ අලුත් පනත මගින් ඒ සම්මත වුණා නම් ඒ යටතේ හුඟක් විස්තර තිබෙනවා. මේවා ගැන දිගින් දිගටම කතා කරන්න කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. හැබැයි මේන් ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනත යටතේ පිහිට වූ ආයෝජන මණ්ඩලය 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ පිහිටුන් ලැබූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 2003 අංක 27 තොරතුරු සහ sannivedana තාක්ෂණ පනත යටතේ පිහිටුන් ලැබූ තොරතුරු සහ sannivedana තාක්ෂණ නියෝජිත ආයතනය ආදී ආයතන සියල්ල අහෝසි වෙලා යනවා අදාළ ආයතන වලට විධිවිධාන විධාන ලබා දීමේ බලය ලැබෙනවා සිවිල් ගුවන් සේවා අධිකාරියට ශ්‍රී ලංකා වරාය අධිකාරියට ජාතික ජල සැපයුම් හා ජලාපහවාන මණ්ඩලයට සම්පූර්ණයෙන්ම නියෝග දීමේ බලය මේ කණ්ඩායමට ලැබෙනවා මේ කතාව අවසාන වශයෙන් පළාත් සභා වලින් ප්‍රතික්ෂේප කරලා දැම්මා. පළාත් සභා හරහා මේ ආයුතු බව නෛතික වශයෙන් සාකච්ඡාවට ගැනුණා. ඒ බල කෙරුණා. ඒ අනුව ඒ පළාත් සභා හරහා එන්න ඇවිල්ලා එය පරාජය කෙරුණා. සිද්ධ වුණේ මෙහෙමයි. මොන තත්වයක් යටතේ හරි උතුරු පළාත් සභාව මෙය ප්‍රතික්ෂේප කරන්නට යෝජනාවක් ගෙනාවා. එය ඒකමතිකව සම්මත වුණා. රටේ වාසනාවට. උතුරු මැද පළාත් සභාවේ විවාදයක් තිබුණා පක්ෂව ඡන්ද 10යි විපක්ෂව ඡන්ද 19යි. ඒ දවස ජනතා විමුක්ති පෙරමුණ සහ එජාපය නියෝජනය කරන වසන්ත සමරසිංහ එජාපය වෙනුවෙන් ඒ වගේම එජාපය වෙනුවෙන් වසන්ත සමරසිංහ ජවීපය වෙනුවෙන් එජාපය වෙනුවෙන් කිංස්ලි නෙල්සන් මේ ඡන්ද ප්‍රකාශ කිරීමට ආවේ නැහැ. හොඳට මතක තියාගන්න ජවීපේ සහ එජාප මේ නියෝජිතව දෙන්නගෙන වසන්ත සමරසිංහ මතක තියාගන්න. ඌව පළාත් සභාවේ විවාදයක් ඡන්දය පක්ෂව 9යි විපක්ෂව 13යි විපක්ෂව දුන්නා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 11යි JVP 2යි. ඔවුන් විපක්ෂ වුණා මේ මොහොතේ. අගමැති සමග පළාත් ප්‍රධාන අමාත්‍යවරු සාකච්ඡාවක් පැවැත්තුවා. ඊට පස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරා. ඒ විශේෂ නිවේදනයේ අනුව පළාත් සභා ජාතික සංවර්ධනයට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වීම සිදුවන බව කියලා මෙහි තිබෙන ප්‍රශ්නය ගැටලුව අභියෝගය ඉදිරිපත් කෙරුණා. බස්නාහිර දකුණ නැගෙනහිර ඌව පමණයි සහභාගී වුණේ මේ සාකච්ඡාවලට. මධ්‍යම උතුරුමැද සබරගමු වයඹ උතුර මේ සාකච්ඡාවලට ආවේ නැහැ. අවසානයේදී ගෙඩි පිටින් මේ පනත් කෙටුම්පත පරාජය කරන්න පුළුවන් වුණා. මම අද සතුටු වෙනවා ඓතිහාසික කාර්යභාරයකට සම්බන්ධ වුණා කියලා ජනමාධ්‍යකරුවෙක් දේශපාලන ක්‍රියාකාරිකෙක් හැටියට
මමත් පුද්ගලිකව තවත් කණ්ඩායමක සෑහෙන මැදිහත්වීමක් ඒ පනත් කෙටුම් පත පරාජය කරන්න එදා දෙන්න පුළුවන් වුණා. ඊට දායක වෙන්න අවස්ථාව හොයාගත්තා. දැන් මේ විදිහට පරාජය කරපු සංවර්ධන විශේෂ පනත් කෙටුම් පත ලාච්චුවක දාලා හිමීට හොරාට වෙන විදිහකට ගේනවා එක කොටසක් හැටියට මේ කොටස ගේන්නේ දකුණට වැඩේ දෙන්න. මේ වෙනකොට ඔබ දන්නවා හම්බන්තොට වරාය ඊළඟට මත්තල ගුවන්තොටුපළ මේ සියල්ල ආවරණය කෙරෙන හම්බන්තොට මොනරාගල මාතර ගාල්ල කියන දිස්ත්‍රික්ක හතරේ රුහුණේ රුහුණු ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඝාතනය කරන්න මේ වැඩපිළිවෙල දියත් වෙන බව මතක තියාගෙන ඒ ගැන අතිශය අදාළ සාකච්ඡාවක් අපට තිබෙනවා. ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව 2019 අගෝස්තු 5 ගැසට් කරනවා පාර්ලිමේන්තුවට එනවා. මේ අතර අපේ මේ සාකච්ඡාව ගොඩනගන්නේ මේ පරාජය කිරීමේ ඒකායන පරමාර්ථයෙන්මයි. නීතිඥවරුන්ට අපි කියනවා මේ මොහොතේ මේ පනත් කෙටුම්පතට අභියෝග කරන්න එය පරාජය කරන්නට අධිකරණයට යන්න සූදානමින් ඉන්න. මමත් දන්න සමහර නීතිඥවරු මේ මොහොතේ සඳහා සූදානම් වෙනවා. අපි එක කණ්ඩායමක් හැටියට එක පොදියක් හැටියට මේ පරාජය කරන්න අනිවාර්යයෙන්ම වැඩ කරනවා. මේ ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව අර කලින් කියපු සංවර්ධන විශේෂ පනත් කෙටුම්පතේ එක කොටසක්. එදා තිබුණේ දක්ෂිණ කියලා. ඒ දක්ෂිණ කියන කෑල්ල තමයි දැන් මේ වෙනකොට වෙනස් විදියකට වර්ණගන්වල ඒ එනවා ශ්‍රී ලංකා රුහුණු සංවර්ධන රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව කියලා අපි ගැන දැන් කතා කරන්න ඕනි. රුහුණු සංවර්ධන ප්‍රදේශය තුල ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සැලසුම් වැඩසටහන් හෝ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම හඳුනා ගැනීමේ සකස් කිරීමේ හා සම්බන්ධීකරණය කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව පිහිටුවනු ලැබේ. ඔබ තේරුම් ගන්න මේ රුහුණේ හම්බන්තොට මොනරාගල මාතර ගාල්ල කියන දිස්ත්‍රික්කවල සියලු සංවර්ධන ව්‍යාපෘති සැලසුම් වැඩ සැලසුම් කිරීම වැඩසටහන් හෝ යෝජනා ක්‍රියාත්මක කරනේව ඒව හඳුනගන්න විදිහ ඒව සකස් කරන විදිහ සම්බන්ධීකරණ විදිහ සම්බන්ධීකරණය කරන විදිහ මේ සියල්ල මේ සම්මත වුණු තීරණය කරන්නේ මෙන්න මේ සංස්ථාවෙන්. හොඳට හිටී නේද? මේ සංස්ථාව පිළිබඳ විග්‍රහයේ මං අංක වගේක් කියන මේ අංක වෙනස් වෙන්න පුළුවන් කෙටුම් පතක් නිසා නමුත් ඒ අංකත් අපි දල වශයෙන් දැනගමු. පහ ආයතන තිබෙනවා වරාය සහ ගුවන් තොටුපළ සමග උපාය මාර්ගික සැලසුම් ප්‍රවර්ධන සංදිස්ථානයක් සංවර්ධනය කිරීම. දැන් හම්බන්තොට චීනුන්ට දුන්නා අවුරුදු 99 වත් දෙකකට කියලා කියන්නේ ජීවිතාන්තය දක්වා අපේ ජීවිතවලට අදාළව ඔබේ සහ අපේ ඊළඟ පරම්පරාව ඉවර වෙනකොට චීනු ලංකාවේ. ඔවුන් ලංකාව අල්ලගත්තේ නැතත් හම්බන්තොට හරහා තමන්ගේ අනසක පතුරුවමින් සේදමාවතේ වැඩ ටික කර කර ඉඳි තමන්ගේ අරමුණු ඉටු කරගන්න ගමන්. මෙන්න මේ වරායේ සමහර සම්බන්ධතා එක්ක ඊළඟට දැන් මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකුණන්න හදන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රසිද්ධිය කීමින් ඉන්නවා. ඒ සාකච්ඡා කරන බව අපිට පේනවා. ඒක තොරම්බල් කර කර දින අනිවාර්යයෙන් මේක සිද්ධ වෙන નિયමිතයි. කවුරු හරි ලංකාවේ නැගිටි නැත්තම් ඊට ඉදිරිව ජනයා පෙළ ගැහුනේ නැත්තම් එතකොට වරායස ගුවන්තොටුපළ සමග උපාය මාර්ගික සැපයුම් ප්‍රවර්ධන සංදිස්ථානයක් සංවර්ධනය කිරීම. කෙටියෙන් චීනුන්ට ඉන්දියානුවන්ටයි ඕන විදිහට වැඩ කරගන්න රුහුණ ලෑස්ති කරන එක තමයි මේ හරහා කෙරෙන්නේ. හොඳට මතක තියාගන්න. ආර්ථික සංවර්ධන කලාප පිහිටුවීම සහ නම් කිරීම ඈ යටතේ තිබෙනවා. ආර්ථික සංවර්ධන කලාප පිහිටුවීම සහ නම් කිරීම අපිටද මේ අපිට නෙමෙයි ඈ යටතේ තිබෙනවා. නම් කරන ලද ආර්ථික සංවර්ධන කලාපවල දේශීය සහ විදේශීය ආයෝජනයන් ප්‍රවර්ධනය කිරීම. මොන දේශීය ආයෝජනද? සිල්ලර කඩයක්වත් කරන දෙන්නේ කකුලින් අදිනවා. සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහ පරිමාණ සියලු ව්‍යාපාර, දේශීය ව්‍යාපාර අවසන් ගමන් යමින් තිබෙනවා. දේශීය වාණිජ ප්‍රජාව නැත්තරම නැති කරමින් තිබෙනවා. ඒ අනුව මේ දේශීය වචන දන්නේ බොරුවට. විදේශීය ආයෝජනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා තමයි මේ සංස්ථාව වැඩ කරන ලෑස්ති වෙන්නේ. ඕ යටතේ තිබෙනවා හතරවෙනි පිටුවේ ප්‍රදේශය තුල ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සැලසුම් වැඩසටහන් හෝ යෝජනා ක්‍රම පිළිබඳ අධ්‍යයන සිදු කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය සහ විදේශීය සහයෝගිතාව. ඒ කියන්නේ
ලංකාවේ මිනිස්සු කැරලි ගහන්න පටන් ගන්නකොට ඒ කැරලි ගහන මිනිස්සුයි චීනුයි ඉන්දියානුයි තවත් කොහෙන් හරි එන මිනිස්සුයි අතර සහයෝගීතාව හදන එක සහයෝගීතාව හදන හැටි පිටා ගන්න පුළුවන් එහෙම කරලා ඔවුන්ගේ සුරක්ෂිත භාව ආරක්ෂා කරන එක මේ සංස්ථාවේ වගකීමක් 15 ජ යටතේ සිංහල ජ අකුර පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා සකස් කිරීම මධ්‍යම පරිසර අධිකාරියට මෙතෙන් සිට වැඩක් නැත ඒ සියලු පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා කරන්නේ මෙන්න මේ සංස්ථාව තක්සේරු වාර්තා හදන්නේ ඒවා තීරණය කරන්නේ අවසාන නිගමන වලට එන්නේ මේ සංස්ථාව ඔබ හිතාගන්න මේ වෙනකොට මධ්‍යම පරිසර අධිකාරියක් තිබිලා තවත් ආයතනත් වැඩ කරලා සියලු බලධාරීන් සිටියේදී අමාත්‍යාංශ වැඩ කරද්දී අපි එංගලන්තේ කුණු ගෙනාවා රේගුවේ ඇස් වහලා රේගුවේ සහයෝගිය ඇතුව ගෙනල්ලා අන්න කටුනායක ගොඩ බෑවා අනිත් කන්ටේනර්ස් තාම තියෙනවා අරුවක් කාලේ ගොඩ ගහන්න දන්නේ මේ පිටරට මිනිසුන්ගේ කුණු සිංගප්පූරුවත් එක්ක මලික් සමරවික්‍රම ගහපු ගිවිසුම දැන් බලාත්මකයි ඕපන් වොරන්ට් එකක් එහෙ තියෙන න්‍යෂ්ටික පොදරුවියත් මෙහෙට ගේන්න පුළුවන් මෙහෙම තත්වයක් යටතේද අපි මේ කියන රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාවට බාර දෙන්න හදන්නේ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා හදන්න ඔබ හිතන්න රුහුණට වෙන්නේ යන දේ 20 සිංහල ටී සිංහල ට අකුර සියලු වැඩවලට අර කලින් කියපු අවසර පත්‍ර අනුමැතින් බලපත්‍ර ලබා දීම ඒ අවස්ථා පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සියල්ල කරන්න යන්නේ මේ සංස්ථාවෙන් එතකොට ඔබ හිතාගන්න මේ රුහුණු මුළු කලාපෙම මේ දිස්ත්‍රික් හතරෙම සම්පූර්ණ නිෂ්පාදන ආර්ථික අපනයන ආර්ථික මොන වචන වලින් හැඳින්වුවත් සියලුම වෙළඳ අවස්ථාවල බලයේ තිබෙන මේ සංස්ථාවට පහපිටුවේ රාජ්‍ය පෞද්ගලික අහුල් ව්‍යාපාර ගැන කියන PPP Public Private Partnership දැන් මේ කරන්න හදන්නේ රාජ්‍ය ව්‍යවසායන් ටික විකුණලා දාන්න මේ මුළු කලාපෙම තිබෙන රාජ්‍ය ආයතන රාජ්‍ය ව්‍යවසායන් පියවරෙන් පියවර පුද්ගලිකාංශයත් එක්ක සම්බන්ධ කරන හැටි බලාගන්නේ මේ කියන සංස්ථාව 15 බයන්න යම් නිශ්චල දේපල කවර හෝ ආකාරයකින් අත්කර ගැනීම සහ දැරීම බද්දට හෝ කුලියට ලබා ගැනීම හෝ ලබා දීම උකස් කිරීම ඔඩපණය කිරීම විකිණීම හෝ අන්‍ය ආකාරයකින් බැහැර කිරීම ඔබ හිතන්න මෙතනත් ඕපන් වොරන්ට් එකක් තිබෙනවා හෝ අන්‍ය ආකාරයකින් බැහැර කිරීම කියලා ඒ ඕනෑම දෙයක් විය හැකි ඒ කියන්නේ මේ මුළු කලාපෙම දිස්ත්‍රික් හතරෙම නිශ්චල දේපොලක් කවර හෝ ආකාරයකින් අත්පත් කර ගැනීම අත්පත් කරගන්න විදිහක් තියෙනවා කවර හෝ ආකාරයකින් ඒ කියන්නේ ගහලා ගන්නත් පුළුවන් කාට හරි යම් ඉඩම් එහෙම නැත්නම් යම් භූමියක් භූමි ප්‍රදේශයක් අත්පත් කරගන්න බැරි බාධකයක් තිබෙනවා නම් හමුදා බලය යොදලා ඔවුන්ට පහර දීලා මරා දාලා ගන්නත් පුළුවන් මේ ක්‍රමය යටතේ ඇයි යම් නිශ්චල දේපොලක් කවර හෝ ආකාරයකින් අත්කර ගැනීම සහ දැරීම එතකොට මේ මොනතරම් භයානක තත්ත්වයක්ද මේ බලය දෙන්නේ මේ කියන යෝජිත සංස්ථාවට 20 සංස්ථාවේ පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා සුදුසු හෝ අනුශාංගික විය හැකි එවැනි වෙනත් ක්‍රියා සිදු කිරීම හිතන් සංස්ථාවේ පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා සුදුසු අර්ථකථනයක් නැහැ Tamanට හැඟෙන අනුශාංගික විය හැකි එවැනි වෙනත් ක්‍රියා වෙනත් ඕනෑම ක්‍රියාවක් එතකොට මොන විදිහේ පනත් කෙටුම් පතක්ද මේ ඔබ හිතලා බලන්න සංස්ථාවක් හදලා මේ සංස්ථාවට සියලුම බලය දෙන්න යනවා රුහුණු කලාපේ අපි මේ දිහා බලාගෙන ඉන්න ඕනේද කෝ ඒකාබද්ධ විපක්ෂය මහින්ද රාජපක්ෂ රුහුණු පුතෙක් කියලා කියාගන්නේ අර කුරහන් සාටකේ දාගෙන ඇවිදිනවා කෝ රාජපක්ෂ පවුල මේ කතා කරන පනත් කෙටුම් පත සම්මත වෙන්න දුන්නොත් රාජපක්ෂලා නෙවෙයි මුළු රුහුණම ඉවර වෙනවා මාගම්පුරේම ඉවර වෙනවා මේ සියල්ල අවසාන වෙනකන් අපි බලාගෙන ඉන්නවාද ඊළඟ ප්‍රශ්නය මේ කතාවේ මේ ඉත්‍රි කාරණා ඔබට තේරුම් ගන්නකොට වටහා ගන්න පුළුවන් වෙයි අපි මේ මොහොතේ ක්‍රියාත්මකු නැත්තම් ඊළඟ මොහොතක් අපිට ඉන්නේ මේ සඳහා ඉදිරි පියවරක් ගන්න පනත් කෙටුම්පතේ දෙවැනි කොටසේ රොමිලක්කම් 2:25 යටතේ තිබෙනවා සංස්ථාවේ කටයුතු පරිපාලනයට කළමනාකරණය කිරීමට කළමනාකරණ මණ්ඩලයක් පත් කරනවා මණ්ඩලය කියන්නේ මොකද්ද මේ මහා කතාවේ බලය තිබෙන ඔවුන්ට මුදල් ඇමතිගේ
ලේකම් අතිරේක ලේකම් හෝ ඔවුන් නම් කරන සුසු නිලධාරී මේ මණ්ඩලයේ ඉන්නවා. දක්ෂින සංවර්ධන විෂය භාර ඇමතිගේ ලේකම් හෝ නියෝජිතෙක් මවා ගන්න ඔබ. වරය අධිකාරී සභාපති නැත්නම් ලේකම් නැත්නම් ඔවුන්ගේ නියෝජිතෙක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඉන්නවා. දැන් මේ මහා මණ්ඩලයේ කාතේද තියෙන්නේ එතකොට? ඔබ හිතලා බලන්න. ඇමතිපත් කරන සමාජිකයන් හතරක් වෙනම ඉන්නවා. දැන් අර කණ්ඩායමත් මුදල් ඇමති එතකොට ඔහු සම්බන්ධ අනෙක් ආයතනවලට සම්බන්ධ කට්ටිය නිලධාරීන් වැඩ කරන හැටි අපිට නිලධාරීන් වැඩ කරන හැටි අපිට දැන් හොඳට පේනවා. නීතිපති දෙපාර්තමේන්තුව තුම හොඳ උදාහරණ. එහෙම තියෙද්දි දැන් මේක හතර දිනාට අමතරව තවත් හතර දිනෙපත් කරනවා. ඒපත් කරන්නේ අමාත්‍යවරයා. ඇමතිපත් කරන සමාජිකයන් හතරක් ඉන්නවා. ඒපත් කරන හතරෙන් එක්කෙනෙක් තමයි සභාපති. ඒ ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම තරවුකාරයෙක් වෙන්න පුළුවන්. අමාත්‍යවරයාගේ බොඩිගාඩ් කෙනෙක් වෙන්නත් පුළුවන්. මැරේක් වෙන්නත් පුළුවන්. ඔහුට තමයි අයිති තිබෙන්නේ මේ සභාපතිවරයා පත් කරන්න. ඒ විතරක් නෙමෙයි සභාපතිවරයා අයින් කරන්නත් පුළුවන්. මේ පත් කරන නිලධාරීන් පත් කිරීමේ සහ ඉවත් කිරීමේ පූර්ණ බලය තිබෙන්නේ ඇමතිවරයාට. ඔබ හිතලා බලන්න මුදල් ඇමති මංගල සමරවීර නම් මංගල සමරවීරට තමයි මේ සියල්ල කරන්න පුළුවන්. බොහොම දරුණු ඉතාම සරල පැහැදිලි තත්ත්වයක්. 17 යටතේ තිබෙනවා වෙනත් කිසිදු ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව මේ කලාපය තුළ ව්‍යාපාර නොකළ යුතු අතර සංස්ථාව යටතින් පමණයි මේවා කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙනත් ලිඛිත නීතියකට අදාළව කෙරෙන මෙතෙක් පවත්වාගෙන කිසිදු ව්‍යාපාරයක් ඒ නීතියේ විධිවිධාන යටතේ පවත්වාගෙන යන්න බෑ. ඒ සියල්ල මේ සංස්ථාවට වග කියන්න ඕනේ. සංස්ථාව තමයි ඔවුන්ගේ බාහිරකාර ආයතනය බවට පත් වෙන්නේ. මොන තරම් දරුණු රුදුරු තත්වයක්ද. පස්වෙනි කොටසේ තිබෙනවා ලොමු දැහැ ගන්වන කතාව. අරමුදල පිහිටුවන හැටි මේ සංස්ථාවේ 25 ආ ශ්‍රී ලංකාව ඇතුළත හෝ ඉන් පිටත කවර හෝ ප්‍රභවයකින් ණය මුදල් පරිත්‍යාග තියාගෝ ප්‍රධාන වශයෙන්. ඔබ හිතලා බලන්න කවර හෝ ප්‍රභවයකින්, ඒ කියන්නේ ඉස්ලාම් ත්‍රස්තවාදීන් මුදල් ගන්න පුළුවන්, සෞදි අරාබියාවෙන් සල්ලි ගන්න පුළුවන් සහරාංගික ක්‍රමයට. දැන්ටමත් අපි දන්නවා මේ හිස්බුල්ලාගේ බැටිකලෝ කැම්පස් කියන ආයතනයේ ඊනියා ව්‍යාපෘතියට මුදල් ඇවිල්ලා තියෙනවා ලංකා මුදලින් කෝටි ගණන්. ඒ මුදල් විගණනය වෙන්නේ නැත, ඒවා විගණනය කරන්න බෑ, ඒ ගැන විමර්ශනය කරන්න බෑ කියලා ලැජ්ජ නැතුව ඇඳුම් ඇඳගෙන ටයි කෝඩ් දාගෙන සිංහලෙන් ඉංග්‍රීසියෙන් මහ බැංකුව කියනවා. එහෙම වටපිටාවක මේ ඉතාමත්ම භයානක සංස්ථාව පිහිටුවලා ඊට මුදල් ලබා ගන්න පුළුවන් ඕනම රටක ඕනම ආකාරයෙන් උපයන සපයන කොහොම හිටියද තත්ත්වේ. මේ කෙලින්ම ඉන්දියානුවන්ගේ, චීනුන්ගේ, එහෙම නැත්නම් ත්‍රස්තවාදීන්ගේ, බෙදුම්වාදීන්ගේ ඕනෑම කෙනෙක්ගේ බලය සහිත තිප්පොලක් බවට පත් වෙන්නේ නැද්ද එතකොට? ඔබ හිතලා බලන්න. රෝමිලකන් 6 සාමාන්‍ය කියලා කොටසක් තිබෙනවා. 18 පිටුවේ එහි තිබෙනවා ඉඩම් අත්පත් කරගන්නා ආකාරය ගැන. 26 යටතේ ඉඩම හෝ ඒ පිළිබඳ සම්බන්ධතාව මහජන කාර්යයක් ලෙස සලකනු ලැබිය යුතුයි. ඒ කියන්නේ මේ ඉඩම් පවත්වා ගැනීම, ඒවා අත්පත් කර ගැනීම සම්බන්ධ කාරණේ අපි හිතන්න ඕනි එය මහජන කාර්යයක් කියලා. ඒ මහජන කාර්යයක් නිසා ඔබ තේරුම් ගන්න ඒවාට ඉදිරිවන අයට ඔබට මට අපිට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ත්‍රිවිධ හමුදාවන් පාවිච්චි කරලා අපි මර්ධනය කරන්න පුළුවන්. වෙනත් ක්‍රමයකට අත්අඩංගුවට ගන්න පුළුවන්. ඇයි මේ මහජන කාර්යයක් කරන්න ගිහිල්ලා අපි ඉඩ දෙන්නේ නැත? එතකොට මේ පුද්ගලිකත්වයේ අභිභවාගී සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තක් අභිභවාගී මහජන සුභසිද්ධියට අදාළ වැඩක් බවට පත් කරලා ඊට හරස්වන අපි ජාති ද්‍රෝහීන්, දේශද්‍රෝහීන්, එහෙම නැත්නම් වෙන කවුරු හරි බවට පත් කරලා කුදලගෙන යන්න පුළුවන්. මේ தත්ත්වය අපි අනුමත කරන්න ඉඩ දෙනවද? 2032 යටතේ තිබෙනවා අමාත්‍යවරයාගේ විධාන. ඒ විධාන ඉතාම අසාමාන්‍ය බලයකින් යුක්තයි. ඔබ හිතන්න මේ දිස්ත්‍රික්ක ටික ආවරණය කෙරෙන මහා කලාපය හම්බන්තොට, මොනරාගල, මාතර, ගාල්ල මේ සියලු දිස්ත්‍රික්කවල සියලු ආයතන රාජ්‍ය, අර්ධරාජ්‍ය, පුද්ගලික, බහුජාතික සමාගම් තිබුණුත් ඒවා, ඒවත් එක නටන්න හම්බ වෙන්නේ, ඒවත් එක්ක නම් නටන්න හම්බ වෙන්නේ. මේ සියලු ආයතනවල බලය, ඒවා මෙහෙවීමේ බලය නෛතික වශයෙන් මේ සංස්ථාවට ලැබෙනවා. ඒ සංස්ථාව මෙහෙවන්නේ අමාත්‍යවරයා. ඔබ හිතලා බලන්න මොන තරම් නින්දා සහගත තැනකට ලංකාව වැටෙන්න යනවද කියලා. මේ අමාත්‍යවරයා ඩොලර් වලට මිලදී ගන්න පුළුවන්
අපේ රටේ සොකඩේ කවුරු හරි. දැන් පාර්ලිමේන්තු වෙනදී අපිට පේනවා. අරංගේ කියලා ඒ ක්‍රමයට මිලදී ගන්න පුළුවන් මිනිහෙක්. ඒතර එහෙම මිනිහෙකුටද අපි මේ රටේ මහා කලාපයක් බාර දෙන්න යන්නේ. ඒ වගේම කලින් කල යම් සාමාන්‍ය හෝ විශේෂ විධාන මණ්ඩලයේ වෙත දෙනවලු මේ අමාත්‍යවරයා. මොනවද දෙන්නේ? කලින් කල යම් සාමාන්‍ය හෝ විශේෂ විධාන ලබා දෙනවලු මණ්ඩලයට. ඔබ හිතන්න මෙහෙම ඕපන් වොරන්ට් එකක් ඇමති කෙනෙකුට දීලා ඒ ඇමතිට රටෙන් කෑල්ලක් පාලනය කරන්න දුන්නොත් මේ මොන වගේ රටක් වෙයිද? ඊළඟට 33 තිබෙන සංස්ථා විධිවිධාන වෙනත් යම් ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහන් වුවද අපි අනුගමනය කරන්න ඕනේ? කියන්නේ ඇමතිවරයා මේ සංස්ථාවට ලබා දෙන නියෝග මේ සංස්ථාව විසින් අපට ලබා දෙනකොට මේ කියන කලාපේ ව්‍යාපාරිකයෙකුට ක්‍රියාකාරිකයෙකුට ලබා දෙනකොට ඔවුන් වෙන කිසිම නීතියකින් ආවරණය වෙන්නේ නැහැ. ඔවුන්ට කියන්න බෑ, එක්කෝ අපි නම් එතන ඉන්නේ අපිට කියන්න බෑ අහවල් නීතිය අනුව තමයි අපි මේ කිරුවේ කියලා. හේතුව මොවුන්ගේ නීතිය තමයි ඒ විදිහට බලාත්මක වෙන්නේ. මේ කැලෑ නීතියත් සියලු නීති අභිබවා ක්‍රියාත්මක කරන හදන මොහොතක්. 35 යටතේ තිබෙනවා මේ කතාව අතිශය වැදගත්. ශ්‍රී ලංකාවෙන් පිටත යම් ස්ථානයක් තුල සංස්ථාව සඳහා සහ සංස්ථාව වෙනුවෙන් පොදුවේ හෝ යම් නිශ්චිත කාරණයක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා යම් තැනැත්තෙකුට බලය පවරා දෙනු ලැබී හැකිය. කොහොමද ඒක? ඒ කියන්නේ ශ්‍රී ලංකාවෙන් පිටත, අපි හිතමු ලංකාවෙන් පිටත ඕනම තැනක, චීනයේ බීජින් නගරේ, බීජින් නුවර ඉන්න පුද්ගලයෙකුට මේ සංස්ථාවේ පූර්ණ බලය ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හම්බන්තොට සම්බන්ධ කාරණයකට ගියොත් හම්බන්තොටට අදාළ ඕනෑම තීරණයක් ගන්න පුළුවන් මේ සංස්ථාව සතු බලය, මේ යෝජිත අටමගල සතු මහා බලය චීන ජාතිකයෙකුට ලබා දෙන්න පුළුවන්. ඔව්, චීනේ බීජින් නුවර ඉඳගෙන මේ රුහුණු කලාපේ පාලනය කරන්න පුළුවන්. එහෙම තත්ත්වයක් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ 35 යටතේ. නැවත කියනවා, ශ්‍රී ලංකාවෙන් පිටත යම් ස්ථානයක් තුල සංස්ථාව සඳහා සහ සංස්ථාව වෙනුවෙන්, ඒ කියන්නේ චීන ජාතිකයෙකුට පුළුවන් මේ සංස්ථාවේ බලය ලබාගෙන සංස්ථාව පාලනය කරන්න. ඒ කියන්නේ ඔහු එහෙ ඉඳගෙන තමන්ගේ උපදෙස් පරිදි අවශ්‍ය කාරණා ක්‍රියා කරවන්නට ඕන පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. ශ්‍රී ලංකාවෙන් පිටත යම් ස්ථානයක් තුල සංස්ථාව සඳහා සහ සංස්ථාව වෙනුවෙන් පොදුවේ හෝ යම් නිශ්චිත කාරණයක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා යම් තැනැත්තෙකුට බලය පවරා දෙනු ලැබිය හැකිය. එතකොට මේ ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව පිළිබඳ පනත සම්මත වෙන ඔබ ඉඩ දෙනවද? අවසන් වශයෙන් මෙහෙම කියන්නම්, මේ මොහොතේ දෙමළ බෙදුම්වාදී ක්‍රියාත්මකයි. උතුර නැගෙනහිර වෙන්වෙන්න සූදානම්. ඔවුන් ඒ ගැන නැදුමාරන්ගෙන් පටන් අරගෙන විශාල කැම්පේන් එකක් ලෝකේ පුරාම කරනවා. උතුර වෙනම, නැගෙනහිර වෙනම. එක්ක උතුර නැගෙනහිර ඒකාබද්ධ කරලා එකම කලාපයක් හැටියට. මේ පැත්තෙන් ඉස්ලාම් ත්‍රස්තවාදී, මුස්ලිම් බෙදුම්වාදී, මුස්ලිම් ව්‍යාප්තවාදී. දැන් මේ ක්‍රමයට මේ කලාප වෙන් කරගත්තොත් අර මුල් ලියවිල්ලට නැවත උඹ රැගෙන යනවා. සංවර්ධන විශේෂ පනත් කෙටුම් පතට අපි පරාජය කරපු දක්ෂිණ වයඹ මධ්‍යම නැගෙනහිර උතුරු මැද ඌව බස්නාහිර සබරගමු ඒවා වෙනම තියෙනවා පෙන්ඩින් ලයිස්තුවේ. මේ ක්‍රමයට මේ විදියට සංස්ථා හදලා බාර දුන්නොත් රට ඉබෙන් බෙදෙන්නේ නැද්ද? එතකොට අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා ව්‍යවස්ථා කෙටුම් පතක් හැදිලා තියෙනවා. ලාල් විජයනායක වාර්තාවේ තිබෙනවා එහි කුමන්ත්‍රණකාරී කතාව. ඒ කරගන්න බැරි වුණා. මේ අලුත් පනත් කෙටුම් පතින් කරන්න හදන බෙදුම්වාදය රුහුණෙන් පටන් අරගෙන උතුර නැගෙනහිර දක්වා යනවා කියලා මම ඔබට යෝජනා කරනවා. ඒ තමයි මේ කරන්න හදන්නේ. රාජ්‍ය සතු සම්පූර්ණ බලය අමාත්‍යවරයෙකුට පවරලා සම්පූර්ණ දිස්ත්‍රික්ක ගණනාවක් ආවරණය වෙන කලාපයකට බාර දීලා අනිත් සියලු නීති අභිබවා ක්‍රියා කරන්න උම්මත්තක බලයක් ලබා දෙන මේ පනත් කෙටුම්පත පරාජය කළ යුතුමයි. ඒ ගැන අපට තර්ක කර ඉන්න වෙලාවක් නෑ. මම නැවත කියන, මමත් දන්න නීතිඥවරු සූදානමින් ඉන්න අධිකරණයට යන්න. ඔබත් අධිකරණයේ නෙවෙයි නා වීදී හරි සටන් කරලා මේ පනත් කෙටුම්පත පරාජය කරන්න ඕනේ. මේ සඳහා පෙරමුණ ගන්න ඉන්න කණ්ඩායම් නිහඬයි. ජනතා විමුක්ති පෙරමුණ මේ කුමන්ත්‍රණයේ ඉන්නවා. පෙරටුගාමි සමාජවාදී පක්ෂයට මේ ගැන අදහසක් නැහැ. ඊළඟට මුස්ලිම් කොංග්‍රසයේ දෙමළ ජාතික සන්ධානය ඇතුළු අනෙක් පක්ෂ ඉතාම කැමැත්තෙන් බලාගෙන ඉදී මෙය එදා දවසේ සංවර්ධන විශේෂ පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කෙරුවාට අද දවස සූදානම් වීදී හේතුව තමයි තමන්ගේ කලාපයේ සම්පූර්ණ බලය තමන්ට ලැබෙනවා. එතකොට රාජ්‍ය අවශ්‍ය නැත. රාජ්‍ය ඉබේම
බිඳෙනවා. මේ කලාපීය ඌමනාවන් සඳහා සහ ලෝක දේශපාලන ඌමනාවන් සඳහා විශේෂයෙන්ම ඇමරිකානු මැදිහත් වීම සඳහා ලංකාව සූදානම් කරන මොහොත ඇක්සා සෝෆා MCC ව්‍යාපෘති සඳහා ලංකාව වට කරමින් ඉන්න මොහොත ලංකාවේ කිසියම් ලේ වැගිරීමක් සිද්ධ වුණොත් ඒ ලේ වැගිරීම සිද්ධ වීම හරහා තමන්ගේ ඉලක්කවලට යන්න සූදානම්ින් ඉන්න මොහොත ඒ නිසා ඔබ නිකමටවත් අනේකට ඇඟිල්ලක් උස්සන්න හිතන්න එපා සියලු තත්වයන් යටතේ අපි ඉවසීමෙන් බුද්ධියෙන් මේ තත්වයන්ට මුහුණ දෙන්න ඕනි මේ මැද්දේ ඔන්න අත යටින් මේ පනත් කෙටුම්පත් එනවා වෙන ක්‍රමයකට රට බෙදන්න රට බෙදලා තරව්කාරින්ට ජාවාරම් කරුවන්ට රට බාර දෙන්න අපි ඊට ඉඩ දෙන්නේ සූදානම්ින් ඉන්න නිදහස් සංවාද වැඩමින් පක්ෂ දේශපාලනයට එපිටි ට්‍රාන්සෙන්ස් පාටි පොලිටික්ස්